ඇත්තටම හිතට පොඩි චකිතයක් තියෙනවා. හැබැයි මේ අවුල නැහැ. මොකද සින් කරන්නනේ තියෙන්නේ. හරි. ඉතින් ඔයා හිතනවද ඔයාගේ ස්කයි ස්ටාර් තරඟයේ ඔයාගේ හීනයට වට යන්න පුළුවන් වෙයි කියලා? මම මගේ උපරිම ට්‍රයි කරනවා. හැබැයි මට ස්කයි ස්ටාර් වෙන්න බැරි වුණා. ඒකට ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි මට දැන් තියෙන එකම ඩ්‍රීම් එක ස්කයි ස්ටාර් වෙන්න එක තමයි. හරි. එහෙනම් ශානිකට ස්කයි ස්ටාර් හීනේ කරා යන්න පුළුවන් වෙන්න කියලා අපි හදවතින්ම සුබපතනවා. Thank you very much. මතක් ශානි. මතක් කරන්නපා. පළවෙනි ස්ටෙප් එක මේකප් එක. දැන් පර්සනලිටි එක ෆස්ට්. රුබේරුගේ සුමధుර හඬින් ඔබ වශීවනු නොනුමානයි. චානික රුබේරුගේ සුමధుර ගායනයන් රසවිඳ ඉතිරි තරඟ වටේදී ස්කයි ස්ටාර් කිරුළ දිනා ගැනීම සඳහා ඔහුට ධෛර්ය සපේන ලෙස අපි ඔබගෙන් ආදරයෙන් සෙනෙහසින් ඉල්ලා සිටින්නෙමු. ස්තුතියි. චානික රුබේරුගේ සුමధుර හඬින් ඔබ වශීවනු නොනුමානයි. චානික රුබේරුගේ සුමధుර ගායනයන් රසවිඳ ඉතිරි තරඟ වටේදී ස්කයි ස්ටාර් කිරුළ දිනා ගැනීම සඳහා ඔහුට ධෛර්ය සපයන ලෙස අපි ඔබගෙන් ආදරයෙන් අක්කා ඔය කිව්වට අක්කේ රුබේරු මාමා කරන්න හදන දේ මට හොඳටම පැහැදිලි. මට පොඩි හරි කියලා සැනසීමකට තියෙන ශානික වෙනස් වෙන්නේ නැහැ කියන විශ්වාසය විතරයි. ඒත් ඉතින් ඒවා කියන්නත් බෑ. ඇයි නංගි වාවයි දෙකට දෙවාර මේ කතා කරන්නේ? නෑ ඉතින් ඕ වගේ තරඟ වලට ගිහින් ජනප්‍රිය වුණාම කොයිතරම් කෙල්ලෝ පස්සෙන් එනවා දැක්කේ. අපේ මල්ලි හැම පිටුපාන ජාතියේ මිනිස්සෙක් නෙමෙයි නංගි. පිටුපාන එකක් නම් නැති වෙයි. ඒ වුණාට ඉතින් මිනිස්සු උනත් කොච්චර අසර වෙන අවස්ථා එනවද? මට නංගි කියන එක පැහැදිලි නෑ. කියන දේ කෙලින් කියන්නකෝ. අක්කේ ඔය ශානික වගේ තරඟ වලට ගිහින් ජනප්‍රිය වුණු කොල්ලෝ ගැන මම ගොඩාක් විස්තර බැලුවා. 99%ක්ම ජීවිතේ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු කරගත්තා. කොල්ලෝ විතරක් නෙමෙයි කෙල්ලොත් එහෙම. මන් දැක්කේ ඒව ගැන හිතනකොට නංගි ඔය නිකාම් බොරුවට බය වෙලා තියෙන්නේ නංගි. හර හේනේ පැලට වෙලා කොයි වෙලෙත් ඔළුව විකාර කරගෙන කල්පනා කරන එකනේ කරන්නේ ඔයා. ඔයාට පිස්සු ළමයෝ. තාත්තගේ ප්‍රශ්නේ මම බලා ගන්නම්. හරිද? ඉස්සල්ලාම ඔයා වර හේනේ පැලෙන් එළියට ඇවිල්ලා ලෝකෙ දැකලා ජීවත් වෙන්න බලන්න. ඉන්නකෝ. මන් දැන් මල්ශාලාවට යනවනේ. මන් තාත්තට කියලා ඔයාවත් ඒක වැඩට ගෙන්න ගන්න. මේකප් දැම්මම මූණට නිකන් කත් වගේ බා. ඕ මචං දැන් ඉස්සරහට තියෙන මේකප් එක තමයි දුවන්න වෙන්නේ. බට ඉතින් ස්ටාර් වුණාම ඊට වඩා දේවල් වලටත් රෙස්ටි වෙන්න වෙනවා. මොනයි මේ ශානික? ආ ඔය දෙන දැන් එන ලන්ච් වලට රෙඩි වෙන්න. හරි. ආෆ්ටර් ද ලන්ච් පොඩි බ්‍රේක් එකක් හම්බනවා. ඒක චුට්ටක් රෙස්ට් කරන්න. ඊට පස්සේ ආපහු රියසස් පටන් ගන්නවා. හරි. මේ ආමේ මතකතු අනිවාර්යෙන් ආෆ්ටර් ද ලන්ච් මේකප් ටච්අප් එකක් දාගන්න ඕනේ. හරි. හලෝ සාදර අයියා. මං කියන්නද ඔයා තව පැයක් ලේට් වෙලා එනවද? ඔව් මං පැය භාගයකට එළියට යනවා.
නෑ ප්‍රශ්න විසඳුන්නේ නෑ. අපි ඇවිල්ලා කතා කරමු. ඔව්. ඔයා මං කියන්නේද? ලොබි එකට යන්න නැතුව එළි ඉන්නකෝ මං එන්නම්. ඔව්. හා හරි හරි ඔකේ. ඔය දින ලන්ච් වලට යන්නේ නම් අනිත් පැත්තට එක්ක. ජම්මි. ඔය තේජ යන්නේ මචං සාදර බණ්ඩාර හම්බ වෙන්න. මම කට්ට ගහලා ගිහින් බලන්න. ඒ ඇයි මොකටද යන්නේ? මචං කවුද මචං කැමති නැත්තේ සාදර බණ්ඩාර වඳුර ගන්න මම නිකමට ගිහිල්ලා කතා කරලෙන්න ක්‍රිකට් කී මමට තව ප්‍රශ්නයක් දාන්නයි හදන්නේ අයියෝ මචං පිස්සුද බං මම නිකමට ආසාවට සාදර බණ්ඩාරව හම්බු වෙන්න යන්නේ අනික ඉතින් ඔබ දන්නවනේ මගේ ඩ්‍රීම් එකේ ඉතින් රයිටර් කෙනෙක් වෙන එකනේ ඔබට සින්දුව කොයි සාදර බණ්ඩාරට සින්දුව කොයි කළා නම් ආයේ Siete siak dakwa isori nati siete siak susini ke skala bakla bade Dove anti dandruff Aibuwan priyadara rasika rasikaviyani me oba amatanne Metro TV Sky Star taranga sadaha taranga wadina nava parapure ati daksha gayaka Shanika Rubero nilapacharaka ekakayai අද දින රාත්‍රී 7:00 නියේ සිට මෙට්‍රෝ ටීවී ඔබ වෙත සිදු කරන ඉස්සයි ඉස්සා අපට සිරි රුබේරු මල්සල වෑන් එකනේ අර පුතන්ඩිය ස්ටා කරන්නේ ඔය දත ගන්නනේ පුතන්ඩිය ප්‍රධාන ලැත් එක මැල්ලගේ අප්පච්චිට තරු පෙන්නන්නනේ රෙද්දේ ස්ටා අනේ බම් පුංචයාපල් නෑනේ මේ මහයවුන්ග වැරදි වලට ඌ අයින්සකයා මෙරු මුදාලි මාව නම් තමයි සපෝට් එක ඉල්ලන සෑහෙන වටින්නේ නේ. පත්තිකාව දෙන්නත් එක්ක. අද නෑ අතයි දිහට බලන්න ඕන. මෙට්‍රෝ ටීවී එකේ ස්කයි ස්ටාර් ප්‍රෝග්‍රෑම් එක ඔබලගේ සපෝට් එකක් දීපල්ලා. අර අපේ පාරිත අයියා දෙන්නම්කෝ ට්‍රාන්ස්පෝර්ට් එකේ පට්ට සපෝට් එක ගොවි සංගම් වල සපෝට් එකත් අපිට දීපල්ලා නේද? අනිවාර්යෙන්. ගමේ වැඩේනේ. මෙරු මුදාලි ආව නම් තමයි ගොඩක් හම්බ වෙන්නේ හැබැයි සපෝට් එක. මාත්‍යා ඉතින් දන්නවා තමයි අපි ඉතින් බලමුකෝ නේ සපෝට් එක දෙන්න සපෝට් එක දෙන්න ඔය බිල්ඩින් එක බෙදලා ගන්න ඉතින් ඥානයි දැන් ඔය නාගෙන කරගෙන කොයි බේ යන්න ලෑස්ති වෙන්නේ දවසක් හරි මෙහෙම ගෙදරට වෙලා ඉඳලා හරියනවා නේ මාලියෝ මං ගොහින් තා වැඩිපුර කේකන් ඕඩර්ස් ටිකක් දාගන්න පුළුවන්ද කියලා බලලා එන්න සානිකේ දෙවෙනි වටේට කලින් ගමේ ගිහින් ඒකට සපෝට් එකක් කරන් දෙන්නත් එපේ. මේ මොන දේ කරන්නත් ගෙහගම් ගොයියොයි ලොරි කාරයෝ යාප්පෙන් තියා ගන්න ඕනේ. ඕක ඉදින් කරන්න ඉතින් මටයි තෙලකයියට හැරෙන්න වෙන කාටද පුළුවන්? අන්තිමට ගමේ කාලත් එක තියෙන අය හොඳයි යත් නැවතී ඉඳන්නේ. අපි මේ රුබීර් වගේ නයෙන් බේරෙන්න ශානිකට උදව් කරනවා කියලා ගමේ කාලා හිතයි. ඒ බන්නේ මාළි ඔයා අදහස නම් ඔබ එකක් නෙමෙයි. දැන් මේ උදැහනක්කේ සානිකයට පිච්චමල් වතුර වීදුරුව දුන්න ගෑණිය මේ කතා කරන්නේ. ඈ බන්නේ මාළියෝ. මොකද්ද බම් මේ වෙච්ච වෙස් පෙරළිය? දැන් ඔයා ඔය ගමන යන නාන අතරේ තිලකේ අයියා මට කතා කළා. ඉතින් තිලකේ මක්කේ කියන්නේ? කිව්වෙත් ඔය මං කියපු ටික තමයි. ගමේ කාලා කැමති නැහැලු ශානිකට උදව් කරන්න. යකෝ එහෙමනම් ඒ කියන කාලට වඩා මමනේ වෛර පිරිමහන්න ඕනේ. උඹ නොහිටින්න රුබේරුව හින්දා මෙලහ කරත් මගේ ඇටසකිල්ලක් දිරගන්නේ. ශානිකේ හින්දා රුබේරුව මගේ කනට ගහලා ගියා. ඔය මොන දේ වුණත් බං අපි හිතන විදිහට නෙමෙයි නිබං ජීවිතේ ගෙවෙන්නේ. මට ජීවත් වෙන්න හයිය පෙන්නලා දුන්නේ ශානිකයා. ඌට මොන තරම් දුක් කරදර ආවත් ඌගේ මනුස්සකම වටගත්තේ නෑනේ බං. ඌගේ අප්පටත් හොඳ නරක පෙන්නලා දීලා ඌ අවංකව කොන්ද කෙලින් තියාගෙන හිටියා. මට තිලකයියා මොනවා කිව්වත් කෙරුවත් කමක් නෑ. මං ශානිකයට උදව් කරනවා.
සානික අපි එකේ. තිලකයිය මොනව හිතුවත් සානික විතරක් නෙමෙයි. ඥානෙලා, සමන්තේලා අපේ උන්. නැත්නම් උන්ට කොහෙ තියෙන කැහිල්ලකටද බං අපිට මේ ඔළුව උස්ස ගන්න කියලා සල්ලි දෙන්නේ? නිමාලි. අපි අපේ මනුස්සකම් තියාගමු. අපි සල්ලි පස්සේ දුවන්නේ ජීවත් වෙන්න මිසක් එක එකට වෛර පිරිමහන්නවත් එක එකව තලාපෙලන්නවත් නෙමෙයිනි බං. නිමාලි. උඹ කියපු විදිහට මේෙන් දැන් මං සානික යවණයෙන් පෙනී හිටිනවා. ඇයි උඹ වචන වෙනස් කරුවේ? එහෙම කරන්න එපා. පුතේ මං ගිහින් එන්න. මං යන්න. හා මං එනකොට කුකුලෙකුයි තව අඩුම කුඩුමයි අරන් එන්න. අපේ ගානේ සානිකයට හොඳ කැම වෙලා ක්‍රෑට හදලා දෙමු. Advantage. අපි ඇවිල්ලා මියුසිෂන්ස්. අපි ජීවත් වෙන්නේ අපේ නිර්මාණ මිනිස්සුන්ට අහන්න දීලා. ඒකට මහරජුණගෙන්වත් මේ ගමේ ගොඩේ අසරණ නංගිලා මල්ලිලාලගෙන්වත් අපිට සර් කියලා අහගන්න වුණා කමක් නැහැ. කොටන කරලා ඒ වැඩේ නවත්තන්න. අපි මෙතන ලෙක්චර් ගන්න ආව නෙවෙයි. හරි. එහෙම අපිට සර් කියාගන්න ඕමනා කමක් නැහැ. කරුණා කරලා මට සාදර කියන්න. සමනලිට සමනලිය කියන්න. රොයිස්ටට රොයිස්ට කියන්න. අපි එකට පුරුදු කරන්න ඕනේ මිනිස්සුන්. කලාකාරයෝ තමයි මෙතනින් එලියට දාන්න ඕනේ. ඒකට කරුණා කරලා කලාකරුවෝගේ කොන්ද හදන්න. සර් කියලා නම්ම ගන්න එපා. මේ ගොන් කෑල්ල දැන්වත් හලමු. ඕකේ. ප්ලීස් සාදර අයියා තේරුම් ගන්න. මම ඉන්නේ මගේ සීමාව. මට ඒක තේරෙනවා තේජා. කවදා හරි මේ ගොන් කැල්ල හරිනවා. ඔකේ. කොහොම සමන්ලි රවියාවන්? ඔව් දෙන්නම ඇවිල්ලා ඉන්නේ. තේජලන් කිව්වේ. මට පොඩ්ඩක් සාදර සර් එක්ක කතා කරන්න පුළුවන්ද? කොහොද? මම රිකි. යූටියුබර් රිකි සක්කා. මගේ යාළුවෙකුත් අද කම්පීට් කරනවා. මං එයාගේ මැනේජර්. මැනේජර්? යාළුවා තාම මේ ෆස්ට් රවුන්ඩ් එකට ෆේස් කරලා නැහැ නේද? ඔයා මැනේජර්. සාදරයි හරක් කරන අපි යමු නේද? තේජ 1 minute. ප්‍රශ්න ගන්නකෝ මල්ලි. යාළුවට ෆේවර් කරන්න කියලා කියන්නේ. අපෝ නෑ. මට හරි ආසයි සාදර්සට සින්දුවක් ලියන්න. තාමත් හොඳයි. අපි ලියමු. වෙන වගේ කාඩ් එක. ප්‍රෝග්‍රෑම් එකෙන් පස්සේ මට කෝල් එකක් දෙන්න. කාඩ් එක දිහා හොඳට බලන්න. මගේ නම ටිස්වෙන් සර් කැලක් නෑ. මම නිකම්ම නිකන් සාදර බණ්ඩාර. ඕකේ? ඕකේ සර්. යම් සාදරය හොඳටම පරක් වරගල ඇවිල්ලා තැතිනේ. මෙහෙම බල්බයක් එල්ලමුය. කොහෙන්ද මේ වහලේ? ඕම් අපේ මාත්‍යා මේ සඳල්ල වල මොකද කියන්නේ? මේක මාත්‍යා වටේ. මේ පුදු කර මෙතර මේක. ඊළඟ වටේ ඉඳන් එල්ලමු බල්බ. ඒක තමයි අපේ මාත්‍යා. මේම කරමු. ඊගා වටේදී අපි දාමු ෆුල් ෂෝ එකක් ඈ මුළු ගෙදරම එල්ලමු ලයිට්. මේ දැන් හයටක් පිට්ටුයි. ඒ අපේ මාත්‍යා මේ කට්ටිය තේ බීලා හිටියානම් ඇදිවේ ගනේ. අයියටත් මේකෙම තේ එකක් දෙන්නේ. නෑ මේ අපේ මහත්තයාට මං තේ එකක් මේසෙට අරින්න. ඔහෙ පැහෙන්න නැතුව ඉන්න. අප්පට බොල. මේකගේ කටේ උජාරු. ඔනේ තේ එක මටත් ගනින්නම් ගියේ. ඒක නෑ.
අනික ගුණවංශ දන්නේ නැත්නම් මේ කුසුම නැන්ද කවුද කියන්නේ අපේ මේ පොඩ්ඩක් අහංකෝ මේ ගාමිණී මලියත් එක්කලා කට්ටිය පොඩ්ඩක් සප්පායම් වෙලා හිටියොත් හොදයි මොකද මේ අඩු ගානේ ඉතින් කොල්ල වේදිකාවට නගිනකොට විසිල් පාරක් හරි ගන්න ගැම්මක් තියෙන්නේ නෑ අනිවාර්යෙන් ඒක ඇත්ත ඒක ඇත්ත මේ මහත්තයා ඔව් මේ අනිත් එක ඉතින් සින්දු කියනකොට නතර නැතයි නේද ගාමිණී මේ අපේ කෙල්ලගෙන් බැනුම් අහන්න වෙයිද දන්නේ ඒක මොනවා කියන්නේ මේ විජාන ලෑස්තියල මේ වැඩි විලව නෑ අර අර අතන පුටු ටික ආ මේ කෝපික ගුණවත් මේ ඥානයි ආ හටගස් ලෑස්ති ආ ඒ ඔක්කොම හරි එන ලෑස්ති කරා ලෑස්ති කරා ආ ආ මෙන්න මේක ගන්න ආ මම 1000ක් වැඩ හරි හරි බඩු හරි ඈ බලන්න විතරයි තියෙන්නේ ඈ ඔය කලව නැද්ද මොනවද කරන්නේ අනේ ඒක ගැහුවම මේක ගලපන් හැමතැනම ගහන් ගහන් හිට අර සාප්පු අට තව එකක් ගහන්නත් තියෙනවා ලයි තෙල් පැද්දී බා නංගි තේ බිමුද මලන්න මොනවා අර ගම් දෙක තාත ගාමිණී මාමා ඔය අවස්සවන්නයි හදන්නේ මම්මා කටේ ගාමිණී මලිය අවස්සවන්නේ මං හදන්නේ හිතවත්කම පාන්න එහෙම නැතුව කොහොම යමක් තේරුම් කරලා දෙන්නේ තාත මක්කයි තේරුම් බේරුම් කරලා දෙන්න හදන්නේ එනම් මේ එළබෙන්නේ ස්කයිස්ටා සීසන් 4 ෆස්ට් රවුන්ඩ් අයියෝ මගේ කොල්ලව තේරුම් නැති